ට බැහල ඉන්නම් කොත් වැඩිම ජනවර්මතු මුුණල ගොටබේ රජ පක්ෂට මේ පාර්ට බැහල ඉන්නා යතර විශාල ප්‍රමාණයක්කිෙන්වා මේ පාලනය ගොඩනැගීමට හවුල්ලු මේ පාලනයේ ගොඩනින් සදා වැඩකළ මේ පාලනය ගොඩනින් සදා චන්ද ලබාතු. ඒ කිස්සුදු ජනතාවගේ හඬකට ඇහුකක් නොදී මේ පාලකෑ හිතුවක්කාරි තක්කඩි උද්දච්ච ලෙස. මුළු රට මුළු සමාජත් වේසනයට ගමන් කරමින් තිබේදී ඔවු මෙසැල මෙලෙස ඇසිරෙන වනම් පොදු ජනතාවගේ යුක්ටිසාගත අයිතියතමයි සාධාරණයිති තමයි තව තවත් උද්ඝෝෂණ විරෝධතා තිවර කරණික. මේ ජනාධිපතිවරයා හෝමේ ආණ්ඩුව. එවට කිසි සේත්මැහු කන්දිනෙ නැතුව. උද්දච්ච ලෙස ඔවුන් කල්පනා කරා ජනතාව කියන්න උුන්ගේ යටත් වැසිය. ජනතාව කියන්නේ පුර වැසියන් නොවෙේ ඔවුන් කියන ඕනෑම තාලෙට රගන ඔවුන් කියන ඕනෑම තාලෙකට නටවන්න පුළුවන්. සාමාන්‍යය නිවට ජතාවක් ලෙස කල්පනාකර. මොකදවුන් හිටුවේ රාජපක්ෂ පවුල සියසුනේ සියසුනේ වාඩිකරවන්න තරම් උම්මා දෙයක් ජනතාව තුළ තිබුණ එක කාලයෙකද. එනිසා කල්පනා කර මේ ජනතාවට කුමක් කලත් ඉවසාවි කියලා. නමුත් මොකදදුුණ අවසාන්ද. ජනතාව කල්පනරට තමන් කොච්චර උද්ගෝෂණය කර. තමන් මොනතරම් විරෝධ ඉදිරි පත් කරත්. තමන් මොනකරම් මගේ වේදනාව ප්‍රකාශයට පත්කරත්. මේ ආණ්ඩුව ඇවු ක නොදෙන බව. ඒ දපතිවර ජතිය මත අවස්ථාවද. බොහෝ ජනතාව පේක්ෂා කර ජතති අමතල ම ප්‍රස්ෙන් ගොඩේම සඳ තන්ට තිබෙන දැක්මත් මෙම ප්‍රශ්වෙන් ගොඩීම සඳහ තමන්ගේ වැඩ පිලුවල තිදිරිපත් කරාවි කියරලා නමුත් ජනාතිපතිවරගේ සමස්ත කතාවයි සම්පිද්නි කලලා බැලවොතුව සාසන් කාාකර මෙම අර්බුදේ නිර්මාපකයා ඔහු නොවෙන බව. ඔබ තේරුන් ගන්නන රටක පාලකෙක්කන්නේ අර්බුදය උසන්නව නිතියාස කරු බලපන්න නැති. හැ ර් හ පාලකය. මෙම අබද තේරුම් ග යුතු බවත් මෙම අබුදේ විසිදි මහුගේ වගකීම අබවත් මේ ජනාධපතිවල තේරුන්ගදටි. හැබයි එවැනි තේරුම්ගන්න දියුණු මනසක් ඔහුට තිබෙන බවහෝ. ජනතාවගේ වේදනාවට ඇහුන්කන්දින වේදනවන් දැනන සංවේදි හදවතක් ඕට තිබෙන බවහෝ ඔවුන් පෙන්නු කරේන. ඒනිසා හු පෙන්නුම් කරේ හිරි වැටුණු නායකේ. ඇැහෙන්නේ දැනෙන්නේ නැති අසංවේදි නායකේ. එන් සමකත ජනතාව කිවයි දැම මේ ප්‍රශ්ටෙන් ගොඩඉන්නම්? ග ජධපතිවරයක් ගෙදරයන්නන ගෝට ෝහෝම් ඒ රට පුරාහද පුරපුුරාණගෙන ප්‍රධන සටම්පාටය. නිම රක්නවේ ආ්ඩුවය මතුර මොක්ද කියන්න පටන්ගත්. මුදල්ලමතිවර කිව පෞ්ග්‍ය මාර්තමාසය පස්වදාගෙන් පසුව විදුලිය කැපෙන්නේ නැති බව. ඒවාගේ මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ සංචරයෙන් පසුව, ගුවන්තුට පලිදි ප්‍රකාශර පත්කරි මාධ්‍යවදී අහනකොට මේ ප්‍රශ්නය පිළිබඳව ඔහුගේ ප්‍රකාශය බවට පත් වනේ වැඩිය හිතන්න පවා ඩ දුර හිතන්න පාකිේ. දරුව ෙදර හමතයන්නකට විදුල් බල්ධක පත්තු කරගන්න බැරිවින්නකොට කුස්සය වූ යන්න බැරිවෙනකොට තමන්ගේ ආරපානයට සපයාගැනීම සඳත්කමක් නැතිවෙනකට මුදල්ල අමත්‍යතිවරයා වහස බස් දොඩුවනවා දුරදිග හිතන්න පාකල් ඒකතමයි මුදල්ල අමාත්‍යවරගේ ප්‍රකාශයට බර පත් ව. ඒගේ ම අපි දැක් සමහර තෙල්බාර අමාත්‍යවරය ලොකුගේ මාත්‍යවරය ඕ කිව්වා රටේ විශාල පෝලිම් ප්‍රමාණය ඇතිබීීත් ලකගේ අත්‍යවරගේ ප්‍රකාශයට බවට පත් වනි. තුරන්ග තින පෙට ෙඩ්ුල ගඩාව ඉඩන. ඒ නිසා තෙල් වසර ආපව හැල්ලායනවාවගේ වාහසි බස්ස දඩුවන්නටන්ගත්ත. එනිසා ජනතාවගේම සාධාරණ ඉල්ලිම්ම ටැහුම් කඳුන් න්නේනේ. ඊට පස්සේ ජනතාව කපදේ තමයි එන නනාධීපතිවර ඇද්ගිදර යන්න මේ ආණ්ඩුවත්්ගෙදර යන්න. එවිතරක් නෙවෙයි මේ ආර්ථිකයමි විපතර පත් කරලද ආර්ථික පතිපත්තිය වංචාව දූෂනය නාස්්‍යය නතර කරන්න. වංචනකන්ට දඳුවන් දෙන්න වංචා කරලද දේපල පවරගන්න. දමන්ගේ ආර්ථික දින මුහුණදී තිබෙන ගැටලෝට විසු බාදන්න කියලලා. අවසාමයේදී. මේ ආර්ථිකතලේ ඇති විච්චි අර්බුදය ජනතාවගේ දේශපාල ලිල්ලීම් දේශපාන අර්බු දෙයක් බොට පරිවර්තනුණ. අද පහපාරේ බැහැල කෑගහන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සටන්පාටල ප්‍රදානරනුත් හතරක් ගැබ්බ බෙනවා පළමුකරනු තමයි, ජනාධීපතිවරයක් ගෙදර යන්න. දෙවනි කරන තමයි මේ ආණ්ඩෝ ගෙදර යන්න තුන්වෙනිරන තමයි. ම එදනිද හද බෙන ගැටුවල්ට විසිතුම් හෝල දෙන්න. හතර විනිකරම තමයි මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගඩන් එක්්‍රස් කරලා තියෙන වංචනි කන්න දඩුවන් දෙන්න ඒ වංචාකලදේපළ පවරගන්න වංචනිකට පැන්ලෑන් ඉට දෙන්න පාකල්. මේක තමයි අද පොද ලක්ෂ සංක්‍යයාත ජනතාවගේ ප්‍රධන ඉල්ලීම් බවට පත්තී තිබටි. හැබැයි ආණ්ඩු අඩුමතර්මම පාරට බෑල කෑදහන පාරට බෑල විරෝතතා දක්වන ජනතාවගේ ඉල්ලීම් මනුවද කිරෙකවත්. ඒරු ගන්න අමත්වය තිබෙන. ඒනිසා ආන්දුව පළමු කොටම කරපුදේ තමයි හදිස්නීතිය යදවා මේ මරධය කරන්න පුළුවන් වේවිකල්පනා කර. නමුත් හදිස්නීතිය හිස් කොළ කෑල්ල බෝට පත්වනු. ඊලං කල්පනා කර ඇදිර්නීතිය දවා මෙම තත්වය සමය කරන්න පුුවන් වවි කියලා නමු මොකක්ද සිද්දුව. ඇඳරිර්නීතය හුස් හිස් කොළ කෑල්ල බෝට පත්තු. ඊඊඟ ආන්ඩු යෝජනා කර ජනාධිපතිවරය එම පුටුවේ මින්ඳමින් දධන සපාට ක් නො ගෙදරයන්න කියලා. ැබ ජධපතිවරෑම පුටුවේම ඉදමින් අන්තර්කාලන යෝජනාවක් ඉදිරිපත්කර. ඒක කිසිසේත්ම මරට ජනතාව පිළිගත්තිනේ. පාරට බැහැලඉන්න ජනතාව නිවෙස් වලට ගෙනියන්න ඒ කිසි දෝදයක් සාර්ථක වීනේ. ඒනිසා මේ අර්ුදෙත්තාව තීර වෙන මෙම දේශපල් අර්බුදයෙතාව තීරන වෙනවා. එනිසා ආණ්ඩුවට විධමත් සැලස්මක් සයිත ැදි අත්තවීමක් වැඩ පිලොක් නොමති බව තයි දැන්පෙන්නුම් කරමින් තිබෙන්නේ. නිසා අපි කියන්නේ එකයි. මේ මේ අර්බුදෙන් ගොඩා යුතුයි මේ අරබුදෙන් ගොඩමින් ජනතාවට අලුත් ජනවරමක් කර නවපාලන ගොඩන ගැරිමි සද අවස්ථාව ලාදී යුතුයි. එනම් කළ යුත්තේ කුමක්ද. පලමුකොටම මේ ජනාධිපතිවරෑ මේ දූරෙන් ඉවත්වී යුතුමයි. එවගේ මේ ආණ්ඩුව ඉවත්වී යුතුමයි. අනතුරුව ජනතාවට යම් සහන ලබා දෙන්නත් ජනතාවගේ කැමැත්ත මත. නව පාලනයක් ගඩනගා ැනීම සඳත් අවස්ථාවක් ලබාදීති. හරි පැහැදිලි. මේ ජනාධීපතිවරයා මෙම දූරින්වත් වෙන නැතුව මෙම ආණ්දුව මෙම පාලනින්වත් වෙන්නේ නැතුව ජනතාවගේ සාධාරණ ඉල්ලිම්මලට ඇහුන්කන් දෙමින් බඩු මිලාඩු කරමින් අත්ේ. ල්ල අන්ර න බව හතිකරමින් ගේෑස් සක්ඩ දින බව සහතිකරමින් විදුලි අන්දදි බව සහතික කරමින් ක්‍රිපිටිය අන්්ඩ ලබාදනබව සාහතිකරමින් අත්‍යවශ්‍ය හන්ඩවල මිලි යල් අඩු කරමින් ජනතාවට සහනාධර යම් සහනයක් ලබාද තොරව මෙම අර්බුදීම් පියමම් ඉන්න බෑ. එවගේ ස්තීර සාර්ණසම ආර්බුදීම් පියමම් ඉන්න නං අන්‍යවාර්ණම ජනතාවගේ කැමැත්ත සහිත නව ජනවරමකින් ආ්ඩුව පේටවා ගැනින් පාලනයක් පිටවාගැීමම සද අවස්ාව ලබද යුතු. මයිද අප අ ස්රතිිනද. එනිසා ජාතික ජනපබලවේගේ විදිට මෙම අරබුදෙන් ගොඩේම සඳ නිශ්චිත සැස්මක් අප ඉදිරි පත් කරනු. ම කලින්කවු පරිදිම. පළමුක ජනධිපතිවර මෙම දූරෙන් අයින්වෙන් දෙක මෙම මෙම පාලනය අයින්වෙන් තුම ජනතාවට අලුතිෙන් අවස්ථාවක් ලබාදන්න හතර ජනතාවට සසාහන ලබාදන්න අන්නේ සඳ අවශ වෙන අන්තර් කාලන පාලනයක් ගොඩට ගන්න. මොකද පාලනීවත් වූ පවනිින්ම නම නවර්මති යන්න බෑ. පාලනී වත් වූ පමණින් ජනතාවට සහන ලබා දෙන්න බැහැ. එනිසා ජනතාවට සහන ලබාදිය හැකි. අනතුරුව යම් කාලෙකින් පසුවූ ජනතාවට නව ජනවරමක් සඳ අවස්ථාව ලබාදීම සදා අන්තර් කාලන පාලන ගොඩනැගීතිී. ඒ පාලනයේ සංවිට ඒ පාලනය හැඩරු අපි ඕන ත්‍රංසාකච්ඡා කරන්න සූදානම් ඒ පිළිබඳ අපිට අපේ අදහස් තිබෙනවා ඒේවා අපි තනියමකීම ඒ අනිව ප්‍රකාශයට පත්කිරම යෝග කියිය නැහ. අපි හිතනවා ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කර ඕනි කණ්ඩායම් විසින් දිරිපත් කරන යෝජන සිවිල් සංවිධාන විසි දිරිපත්රන ෝජන දේශපාන ව්‍යාපාර විසින් දිරිපත් කරන යජන මේ යෝජන සියල්ල සැලකිල්ට අරගෙන ඒවැනි අන්තරකාලින අවස්ථාවක් ගොඩනැගීම සදා අපි පක්ෂපාති ඒ කළ යුත්තුයි. නමු ආණ්ඩුව කොතන දෙන්නේ සිවිල් පරවේසියන් මොතරම් යෝජන ඉදිරිපත් කරත් දේපලන ක්ඩාය ොනතරම් ෝජන ඉදිරිපත් කරත්. රදතාව ියලෙන්න සාමාන්‍ය නතාව මොතකම් ලාපොතු තිබත් ආණ්ඩුව නිශ්චිත වශයම තීරණ කරන්තිබෙනවා. මේ ජනාධිපතිවරයා ඉවත් නොවෙන බව. ආණ්ඩු පක්ෂ ප්‍රාන සංවිධයකවරය අවස්ථාගනාව පාර්ලින්තු ප්‍රකාශර පත් කොරබෙනවා මෙම ජනාධිපතිවරයා ඉවත් නොවෙන බව. මේ ආණ්ඩුව ඉවත් නොවෙන බව. ඒකෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද. පාරට බැසතිබෙන ජනතාවගේ මූලික සටම් පාටවල්ට කිසිසේත් මැහුම් කන්ඳන්න මෙම ආ්ඩු සූදන් නොැති බව. ඒනිසා තව තවත් මේ ආණ්ඩුවට එරෙහිවතිබිනි උද්ගෝෂණ තීවුර කළ යති. කිසි සේත්ම නතර කළ යුතු නෑ. මොකද ආණ්ඩු තනි පුද්ගලයක්කි. තමන්ගේ බලතන්නාව ත තමන්ගේ උද්දච්්‍ය භාවේ වෙනුවෙන් රටක්සා ජනතාවක් මෙවැනි අනතුරකට හිළිය යුතු නෑ. මෙතැන තියෙනෙකුමත්. කෝටි දේක ජනතාව ප්‍රශ්නයක ඉන්නකොට ජනාධීපතිවරය කල්පනා කරන්නේ තමන්ගේ බලය. තනි පුද්ගලෙක් විසින්. ටි දයක ජනතාවගේ. මුලු ඉල්ලිම් පස්ස කලා තිබෙනවා. කෝට දේක ජනතාව වැඩි හිටියන් දෙමවපියන් බිරිින්දයවරුන් දරුවන් පාසල් දරුවන් මෙ සියලු දෙන. විශාල අරබුදයක ගැටලුවක ඇ දෙදිදා ජීවිතය පත්වාග න්න බැරවිෙනකට සියල්ල කඩාවැටල තිබෙනකට රාජ්‍යයතන කර්මණ්‍ය වෙලා කර්මාන්තකර්මන්නේ වෙලා පාසල් හදිසිය වාහලදාන්න සිද්ද වුණන ජාල කනට පොරනතු ග විජනතාව හුල් හල්ලින්වා. මුල්ලූ නතාවම වේදනාවකින් පීඩාවකින් ඉන්නකොට. තනි පුද්ගලේ තමන්ගේ බලය අරමුණ කරගන මේ සල්ල මේ විදිට සිද්ධවෙෙන්ඩෙ ඉඩෑර තිබෙනවා. ඒ නිසා ජනතාවට සාධාරණ අයිතියත් තිබෙනවා. මේ තනි පුද්ගලයා පලවා හරන්න. ඕට තවත්තෙරපුමල්ල කරන්න. ඔවුට ජනාතිප දූරය අ අත්තරිමට බල කරන තත්ත්වයයක් සඳහෝ මේ උදගෝෂණ මාලාාව තිවර කරන්න තිවර කරන්න ඕන ජති ජන බලවේගේ විදියට. පදජනාවගෙනන මේ ද්ෝෂනට අපේ උපරම සහය ලබාදන ගම ඒ සඳහා අපි උපරිම මැදිහත්තිම ලබාදන ගමන්. එ වගේ අපි ජාතික ජනලවේගේ විදිටත් විශසාල උද්ගෝෂන මලාවක්සෂූ දරන්නල තිබෙන. මොකද ජනතාවගේ මේ මේ පාරට බැහල ඉන්න කෞුද ජනව පරමණ ජාතික ජනලවේගේ සාමාජකන් පමණක් නොවේ. එක්ස ජාතික පක්ෂෝ සමග ජනබලවේගේ සාමාජකයන් පමණක් නොවේ මේ පාරට බැහල ඉන්නම් කොත් වැඩීම ජනව තු ගෝට රා පක්ේ. මේ පාලට බැහලා ඉන්න ආයාතර විශාල ප්‍රමාණක්කින්නවා මේ පාලනය ගොඩනැගීමට හවුල්ලු මේ පාලනය ගොඩන නිසද වැඩකල මේ පාලනය ගොඩගෙන නිසදා චන්දලබාතු. ඒ කිස්සිදු ජනතාවගේ හඬකට ඇහුකක් නොදී. මේ පාලකෑ හිතුවක්කාරි තක්කඩි උද්දච්ච ලෙස. මුළු රටත් මුළු සමාජත් වේසනයට ගමන් කරමින් තිබේද. ඔවු මෙසල මෙලෙස ඇසිරෙනවනම් පොදු ජනතාවගේ යුක්්ටිසාගත අයිතිය තමයි. සාධාරණයිති තමයි, තව තවත් උද්ගෝෂණ විරෝධතා තිවරණ එක. සඳ ජාතික ජනබලවගේ සහහිලබදන්න ජාති ජනබල ග ලෙස වෙනන ද ගෝෂණ මලාාවන් කරන්න අපි ලැසි මොකද මනි තක්කඩි හිතුවක් කාරි පාලකේ කවද්දාවත් අපේර ගො ැනති බෞදැන් සාතික.